මේක ඇත්තටම අපේ වැඩක්. ගමේ වැඩක් කියලා කියමුකෝ. මේක කොහේ හරි සුද්දෙක් එළියෙන් ඉඳලා ඇවිල්ලා මේක හදලා මෙන්න මෙතන මේක තියපන් අතන තියපන් කියලා කියන්නේ නැහැ. එහෙනම් ඒක ඉතාලි පැහැදිලි. ඉතින් මේක අගේ කරන්න ඕන වැඩන්නේ ශ්‍රී ලාංකිකයෝ. අකුල්ලන්න ඕන වැඩක් නෙවෙයිනේ. ඉතින් මේකනේ තේරෙන්නේ නැත්තේ අපි. මේ යාන්ත්‍රණය. ඒ කියන්නේ ඒගොල්ලෝ අකුල්ලන්නේ වැඩේට නෙවෙයි කරන පුජ්‍යලයට. පුජ්‍යලෝ දෙන්නටම සමාලයට ඕක කියන කණ්ඩායමට දුම්රිය සමාජාධිකාරය වුණ මා එක්කත් ගනුදෙනුවක් ඇත. මම මෙතන දරදඩුයි බොහොම මගේ පාලනේ. මට මේක විනයක් ගෙනියන්න ඕන. මොකද අපි මහජනයාට සේවය සපයන්නේ. මේක ඇතුලේ මිනිස්සු වැඩ කරන්න ඕන, කාර්යක්ෂම වෙන්න ඕන, කළමනාකරණයට සහය දෙන්න ඕන, අවසාන ඉලක්කය වන මහජනතාවට සේවාව සපයන්න ඕන. හොඳ. ඒක මගේ ඉලක්කය. මොකද අපි වැඩිලා වැටුප් ලබන්නේ මහජනතාව. මේ සඳහා මට මං කර්මාකරණය කරනකොට මේ ආයතනයේ දානමදාක පිරිසක් ඉන්නවා. නිලධාරි විශාල ගාණක් ඉන්නවා. සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මට ප්‍රශ්නයක්. ඒ අය හැම දෙයකටම වක්‍රාකාරයෙන් අකුල් හෙලීමත්, ඒකම අකාර්යක්ෂම වැඩ කිරීමත් නිසා මට ගැටලු ගන්නා නිර්මාණය වුණා. මම පරිපාලන තීන්දුව ගත්තා. ඒ වගේ කොටස් වලින් ඒ වගේ අය ඉවත් කරලා ඊට වඩා හොඳින් වැඩ කරන්න පුළුවන් අටේ වගකීම් බාර දෙන්න. මේකේ උරණ වෙච්ච කණ්ඩායමක්. මේ කණ්ඩායමට ඕනකමක් තියෙනවා. අර හිමසිරි ප්‍රනාන්දු වගේම ආර්ය රත්නත් ඉලක්ක කරගන්න යම් යම් කාරණා. ඉතින් මම විශ්වාස කරනවා මේ කෞතුකාගාරයේ ආර්ය රත්න වන දුම්රිය සමාධිකාරී සහ හිමසිරි ප්‍රනාන්දු වන බැංකුවේ සභාපති දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන්න යෑම තමයි ප්‍රශ්නය. නැතුව කෞතුකාගාරයක් හැදීම නෙවෙයි ප්‍රශ්නේ. ඒ නිසා සමහරලාට ආර්ය රත්න වෙනුවට අමරතුංගාරි, සිරිතුංගාරි කවුරු හරි හිටියනා හිමසිරි ප්‍රනාන්දු වෙනුවට කවුරු හරි සිල්වා කෙනෙක් හරි රුවන් කෙනෙක් හරි හිටියනා මේ ප්‍රශ්නේ නොවෙන්න පුළුවන්. එකයි මගේ මතය.